ස්ත්‍රී පොන්ලයින් කතාවිත්තාශ් අද මගේ වැඩසටහනයි ඔන්න මම ගේන්න සූදානම් හරි අපූරු ආදර කතාවක් ගැන. මම හිතනවා මේ කපල්ලක දැක්කම ආදර කතාව ඔබට මතක් වේවි. දැන් මම හිතන අවුරුදු 5කට විතර කලින් හරි ප්‍රසිද්ධ ආදර කතාවක් බවට පත් වුණා. මුළු ලංකාවම දැනගත්ත මේ ආදර කතාව. ලංකාව සහ රුසියාව තමයි මේ ආදර කතාව ඔන්න ඉතින් හරි අපූරුවට ගලා ගියේ. ඉතින් අද දවසේදී මට හිතුණා මේ දැන් අවුරුදු 5ක් කලින් මේක කතා වුණා දැන් කොහෙද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මනිෂ අයියේ කොහොමද? හොඳයි. සේතා නේද? දැන් ඔයා සේතා කියලා නමක් තියාගෙන මං හිතන මේක රුසියන් නමක් තිබ්බා. ශ්වේත්ලානා. ඒක චුට්ටක් අමාරු නිසා මම ශ්වේතාව කියනවා. ඉතින් මම පොඩ්ඩක් හොයලා බලමු මේ දවස්වල මනිෂ අයියේ මොනවද කරන්න කියලා. අර අපි ඒ දවස්වල කතා වුණා මනිෂ අයියා හරි අපූර්වට බිරිඳත් එක්ක අපි කිඹුලාවල හන්දියේ බත් පීලව්නේ බුරියානි රෂියන් බුරියානික පීලව් කියලා නේද තිබ්බේ? ප්ලෝෆ් එකනේ තිය අපිට බෑනේ දැන් ආශියා. හරි අපූර්වට ඒ විදිහට සුළු කර්මාන්තයක් ව්‍යාපාරයක් කරගෙන ගියා. ඉතින් සත්‍යයක් නැතුව තිබ්බනේ මොනවද මේ ටික කරේ පහුගිය ටිකේ? පහුගිය මාස තුනේ ඇත්තටම ඉස්කෝල නිමාඩු ඡන්දේ ඔය එක්ක පාරි බිස්නස් හරියට අඩු වුණා. ඉතින් මට නවත්තලා ඉන්න බෑ. 45,000 ඕනේ සතියකට මගේ ට්‍රීට්මන්ට්ස් වලට. ඒක නිසා අපි අවුරුද්දක් තිස්සේ ප්ලෑන් කරපු ඊළඟ වැඩේ එළියට දාලා තියෙනවා මේ දවස්වල. ඒක තමයි දැන් කරගෙන යන්නේ. අපි ඒක අන්තිමට ගියමුනේ මොකද දැන් මේ දවස්වල මේ සද්දේ වහලා කරේ කියලා පොඩ්ඩක් හොරෙන් මොකද හොර වැඩක් කරන් දන්නේ නැහැ නේ. රෂියාවත් එක්ක එකතුලා දැන් අපිව අද නරඹන කෙනෙක් ඉන්න පුළුවන්. දැන් අපි කාලයක් තිස්සේ ඔහුව සහායව දැනගෙන සිටියාට ඔබ අද දවසේදී අපි දකිනවා නම් කවුද මේ කියලාත් නේද මනිෂයි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ. පටන් ගත්තොත් මං 89 ශිෂ්‍යත්වයේ පාස් වෙනවා තංගල්ලේ. ඊට පස්සේ කොළඹ ඇවිල්ලා අශෝක විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ ලෙවල්ස් කරන්නේ ආනන්දේ. ඊට පස්සේ 1997 රුසියාවට යනවා ස්කෝලර්ෂිප් ස්ටුඩන්ට් කෙනෙක් විදියට රුසියාවට ගිහිල්ලා අවුරුදු 13ක් රුසියාවේ ඉන්නවා. මම සවුන්ඩ් ඉංජිනියරින් PhD එකක් ඉවර කරලා තියෙනවා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ඔබ තමයි. දැන් මේ ආදර කතාව පටන් ගන්න එහෙදිමද? මෙයාව මම රුසියාවේදී දන්නේවත් නැහැ. දැකලවත් නැහැ. නැහැ. මම අවුරුදු 13ක් ඉගෙනගෙන රුසියාවේ වැඩ ඉවර කරලා ලංකාවට ඇවිල්ලා තවත් අවුරුදු 6ක් ගත වුණාන් පස්සේ තමයි ශ්වේතා එන්නේ ලංකාව බලන්න. එයා ටුවරිස්ට් කෙනෙක් විදිහට ලංකාව බලන්න එනවා. ඒ අතරේ තමයි අපි මට හම්බෙලා මේ එකත් හරි ලස්සන කතාවක්. ශ්වේතා මාසයක් මෙහෙ ඉන්නවා. ඉඳලා එයා යන්න තියෙන දවසේ මට දවස පැටලිලා ටිකට් එක මිස් වෙනවා. ඒ කියන්නේ ෆ්ලයිට් එක මිස් වෙලා තව මාසයක් ලංකාවේ ඉන්න වෙනවා. අන්න ඔය මාසෙදි තමයි ඔක්කොම දේවල් ටික වෙන්නේ. මොකද එයාගේ අතේ සල්ලි නැහැ. ලංකාවෙන් යන්න සීසන් එක නිසා ටිකට් එක බුක් කරගන්න විදියක් නැහැ. මාසයක් මොනවද කරන්න කියලා. එතකොට මම ඊට පස්සේ එයා හිටපු ගෙදරම තවත් දුරට එක්ස්ටෙන්ඩ් කළා. එයා වෙතන තියලා ඉතින් තුන් වේල කන්න දීලා මට බලාගන්න සිද්ධ වුණා. මොකද ඒ මිනිස්සුව අතාරින්නත් බෑ එහෙමනේ. ඉතින් ඒ යන අතරේ තමයි මං එයාව අර මාසෙට බලාගත්ත විදියට තමයි එයා මට ආදරය කරන්න පටන් අරන් තියෙන්නේ. මේ මිනිස්සයා මේ මාසෙකට බලා ගන්න ඕන මාව කොහොම බලාගනියද? ඒ වගේ හැඟීමක් එයාට ඇති වෙලා තියෙනවා. එතකොට ඔයාට තිබ්බේ නැද්ද ඒ දවස්වල වෙන ආදරයක් තිබ්බේ නැහැ? මට කිටියේ නැහැ. බොරුනම් කියන්න පාද ඇත්ත කියන්න. නෑ. මට ඕන තරම් රුසියාවේ ඉන්න කාලේ ගෑනු ළමයි හම්බ වෙලා කතා කරලා ඕන තරම්. මොකද මම බොරු කිව්වොත් එහෙම රුසියාවේ ඉන්න එක්කෙනාට එක්කෙනෙක් ලස්සනයි. ඔව්. ඒ කියන්නේ මේ අපිට ගිහිල්ලා එහෙම ඉන්න බෑ. ඒ නිදහසයි ඒ තියෙන ලස්සන එක්ක කොහෙන් හරි පැටලෙනවා. හැබැයි මගේ හිත කොහෙවත් නැවතිලා තිබුණේ නෑ. මම ලංකාවට ආවා. ලංකාවේ ආදරයක් තිබුණාද? ලංකාවේ යන්න කලින් ඔය තිබිලා තියෙනවා. ඉතින් ඒව ඔක්කොමත් අර ටයිම් ටු ටයිම් එනවා යනවා එහෙම තමයි. ශ්වේතා හම්බෙනකන් එහෙම අපි තමකෝ දැනෙච්ච තැනක් අවුරුදු ගානක් හිත නැවතිච්ච එහෙම තැන් නෑ. ඔය පොඩි පොඩි සුද්ධියෙක් දැන් එහෙමනේ කියන්නේ සුද්ධියෙක් අපෝ මේ පාමික කරන්න එහෙම අම්මා තාත්තගේ මෙහෙමයි. අපි අම්මා තාත්තත් ඒ ලංකාවේ විදියටම තමයි ඒක දිහා බැලුවේ. හැබැයි ශ්වේතලානා කරන දේවල් එක මොකද මාව බලාගන්න බෑ. ඔව් මාව බලාගන්න බෑ. පොඩි ළමයෙක් බලනවා වගේ බලන්න වෙනවා. කොණ්ඩේ කපන්න ඕන, රැවුල කපන්න ඕන, නියපොතු කපන්න ඕන. ඒක යාළු වෙනකොට අසනීප තත්ත්වෙ තිබුණේ නැහැ. දැන් කාලයක් පුරාවට මේක කියනවනේ මිනිසාව වකුගඩු රෝගයකින් පෙළුණා. පෙළෙනවා තාම පෙළෙනවා හොඳ නැහැ. අවුරුදු දැන් කීයක්ද? දැන් අවුරුදු 9ක් පුරාවට. ඒක ඇයි එහෙම වෙන්නේ?
මට දියවැඩියාව තිබුණා කාලාන්තරයක්. ඉතින් දියවැඩියාව අවුරුදු 25ක් විතර තිබුණා. ඊට පස්සේ මගේ කකුලේ කර තරුණෙක්ව ඉන්නකොටත් ඔව් මම රුසියාවේ මම රුසියාවට යන්න කලින් හොඳට ස්පෝර්ට්ස් එහෙම කරා. ඊට පස්සේ රුසියාවට ගිහිල්ලා එක සැරේම අපේ කෑම පිළිවෙල වෙනස් වෙනවානේ. අර ඌයල කන්නේ එහෙම මේ ස්ට්‍රික් ෂෙඩියුල් එකකට ඩයට් එකකට ඉන්න බෑ. ඉතින් එතෙන්දි තමයි දියවැඩියාව හැදුනේ. ඕක ගැන වැඩි බැලුවේ නැහැ. මොකද දුව දුව හිටියා රෙන්න. ඉතින් කාලයක් ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා මට ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරන තරමටම ආවා. ඊට පස්සේ උනේ මේ මගේ කකුලේ පොඩි සර්ජරියක් කරා ධන හිසේ. ඒ කරපු වෙලාවේ මම අන්කොන්ෂස් හිටියා මාස දෙකක් විතර. අන්නේ කාලය ඇතුළත දීපු හෙවි ඇන්ටිබයොටික්ස් පේන් කිලර්ස් තල් නිසා තමයි කිඩ්නි දෙක ඉක්මනින් සවුත් උනේ. ඒ කියන්නේ දියවැඩියාවට සවුත් වෙලා තිබුණ කිඩ්නි දෙක අර ඉන්ජෙක්ෂන්ස් වල හෙවි ඩෝසස් නිසා තවත් එක සැරේම මගේ ජීවිතේ බේරගත්තා ඒගොල්ලෝ. බට් මාස දෙකකට විතර පස්සේ නැගිටලා බලනකොට කකුල් ඉදිමිලා ස්පේන් නැතුව සියලුම දේවල් එක සැරේ වුණේ. දැන් ඔය මොන ස්ටේජ් එකේදී සේතව හම්බෙන්නේ? සේතව මට හම්බෙනකොට මම ලංකාවේ ඒ දවස්වල අවුරුදු 10කට කලින් පළවෙනි වෙබ් රේඩියෝ චැනල් එක පටන් අරන් මම ඒක කර කර හිටියේ. එතකොට තමයි ශ්වේතම හම්බුනේ. මං සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් විදිහට ඉගෙන ගත්ත දේ කර කර ඉන්නකොට තමයි ශ්වේතම හම්බුනේ. ඒ හම්බෙලා මාස 6-7ක් යනකොට තමයි මගේ අසනීප තත්ත්වය මේ වෙන්න පටන් ගත්තේ. ඉතින් එතෙන්දි ඒක තමයි, ඒ කියන්නේ ශ්වේතා එතකොට හම්බෙලා, එතකොට ශ්වේතමට හම්බෙනකොට අපි හොඳ ජීවිතයක්. මගේ කම්පැනි එකේ 40 දිනක් වැඩ කරා වෙබ් රේඩියෝ චැනල් එකක්. ඒක ලයිව් අපි දුන්නේ 1FM කියලා. ඒ තත්ත්වය අතරින් තමයි සේතමාව හම්බ වෙන්නේ. දැන් ටිකට් එක මිස් වෙලා අය යන්නේද? මාසෙකට පස්සේ තමයි යන්න වෙන්නේ. ඒ ටිකට් එක මිස් වුණ දවසේ නම් මාසයක් යනකම් එයාට ලංකාවේ ඉන්න වෙනවා. මොකද සීසන් එක නිසා රිටර්න් ටිකට් එකක් ගන්න බැරි කම. එතකොට කකුල කපන්නේ කොයි අවස්ථාවේද? කකුල කපන්නේ සේතමාව හම්බෙලා අපි මෙහෙ ජීවත් වෙන කාලේ තමයි මට ඔය සර්ජරි එක කරන්න වෙන්නේ. ඒ සර්ජරි එකට පස්සේ තමයි, මොකද කකුලේත් ඇතුලේ ඉඳන් උඩට මැරිලා තිබුණා. මොකද මේ බ්ලඩ් සර්කියුලේෂන් එක නැතිකම. ඉතින් මේ ඔක්කොම දොස්තරලාගේ වැරදි. ඊට පස්සේ ආයේ මාසෙකට පස්සේ යනවා. ඔව්. ගිහිල්ලා ඉවත් වෙනවා. එයා ගිහිල්ලා මට කියන්නෙත් නැහැ. එයාට තේරුණාලු මේ රටට ඇවිල්ලා බැස්සයන් පස්සේ මේක මගේ රට. මම මේ ගෙදරට ආවේ කියලා. එතකොට එයා ඒ ෆීලිං එක ඒ වෙලාවේ ආවට ඒක දිගට කන්ටිනියු වෙලා නැහැ. මාව හම්බුණා, මං එයාව බලාගත්තා. ඒ ඔක්කොම අතර එයා ඉඳලා තියෙනවා. එයාත් එහෙ තනියම ජීවිතයක් ගත කරලා තියෙන්නේ. මමත් මෙහෙ තනියම හිටියේ. ඉතින් ඔය වගේ එක එක කරුණු එයා ගිහිල්ලා හිතලා තියෙනවා. ඊට පස්සේ තමයි මෙයා කල්පනා කරන්නේ මටත් කියන්නේ නැතුව මෙයා එනවා. මට දෙවෙනි කෝල් එක ගන්නකොට අර එයාට කලින් අරන් දුන්න සිම් කාඩ් එකෙන්ම මට කෝල් කරනවා. මම එක සැරේට ෂොක් වුණා. මෙයා කොහොමද ලංකාවේ සිම් එකකින් කතා කරන්නේ? මෙයා එයාපෝට් එකෙන් ඇවිල්ලා නිගම්බු එයා හිටපු ගෙදරටම ගිහිල්ලා ඒ සිම් එකට සල්ලි දාගෙන තමයි මට කතා කරේ. මම විනාඩි 15ක් විතර මං කෝල් කරන්නම් කියලා ෆෝන් එක තියලා කල්පනා කරා මොකද්ද වුනේ කියලා. ඉතින් ඒ විදිහට දෙවනි පාරේ එයා ආවා. ওই දෙවනි පාර ආවයින් පස්සේ තමයි අපි ඒ කතාව, කියන්නේ අර මම ඔයාට ආදරේද, ඒ කතාව කතා කරගන්න හරි වුණේ ওই දෙවනි පාර ආවයින් පස්සේ. ඊට පස්සේ තමයි එයා ඩිසිෂන් එකක් අරගෙන දෙවනි පාරේ ඇවිල්ලා යද්දි තමයි ගියේ මම මෙහෙ ඉන්න එනවා. මට මේ රට මේක ෆීල් වුණා. මං ඇවිල්ලා කකුල තියව ගම මම ගෙදර ආවා වගේ හැඟීමක් ඇති වුණා කියලා එයා කිව්වේ ඒ කාලේ. එතකොට කකුල කපලද? නෑ. ඊට පස්සේ දෙවෙනි පාරත් එයා අයිමත් රුසියාවට යනවා. රුසියාවට යනවා. ගිහිල්ලා නැවතෙන්නේ. රුසියාවට ගිහිල්ලා එයාගේ හිටියා මේ අපි හරි බල්ලෝ පූසෝ ඉන්නවා මගේ ගෙදර දැනුත් නම දෙනෙක් ඉන්නවා. එයා ළඟ හිටියා පූසෙක් අවුරුදු 15ක් එයාත් එක්ක ඉඳලා ඉන්නේ. අපි මෙයාව ගේන්න ඩොකියුමන්ට්ස් රෙඩි කරගෙන ඉන්නවා. මෙයාව අරගෙන ඔෆිෂියලි ශ්වේත ලංකාවට එන්න. සල්ලි යා මැරෙනවා මේ මෙයා එන්න මාසෙකට විතර කලින්. ඊට පස්සේ ශ්වේතට එහි කරන්න එයාගේ එහෙම බැඳීමක් තිබුණේ නැහැ එහෙ කිසිම. එයා ඔක්කොම ටික දාලා අඩු ගානේ තාත්තට ගෙදර අක්කටවත් කියන්නේ නැතුව තමයි ලංකාවට එන්නේ. පොඩි බෑග් එකක් අරගෙන ඔක්කොම ටික දාලා එයා එනවා. අතහැරලා දාලා රස්සාවෙන් අස් වෙන්නේත් මෙහෙ ඇවිල්ලා. දැන් කොච්චර කාලද මේ ආදර කතාවට? ශ්වේත ලංකාවට ආවේ 2014 දෙසැම්බර් 31. මේ අවුරුදු දෙසැම්බර් 31ට අවුරුදු 11ක්. දැන් අයියලාගේ වලින් ප්‍රශ්නයක් නැහැ. කැමති ඔවුන් ඒ කැප කිරීම අනුමත කරනවා. ඔව් ඉතින් ඒගොල්ලන්ට ඒක අනුමත කරන්න වෙලා තියෙනවා. බිරිඳට සිංහල පුළුවන්? හරි අමාරුවෙන් තමයි කතා කරන්නේ. කතා කරන්නෙම නැහැ. සිංහල පුළුවන්ද? කතා
කරන්නේ නැහැ. තේරෙනව. ඇයි මනීෂට කැමති වුනේ? Что-то надо сказать. Почему тебе нравится? Это когда плюс-минус притягивается. Не по-русски. Я не знаю. Сингали транслейт керимову за той. Я керни. Магин деккалу плюс-минус оккома. Кохомады живите агени анне. Апи ара полове пайгала живете на агени. Анне экратама я кемати дангу. Арми. ඒ අපි ඉන්න තැනත් පේනවනේ නිදාගන්නේ බිම. දැන් කාන්තාවක් විදියට බයක් හිතුන්න නැද්ද වෙන රටකට ඇවිල්ලා තමන් නොදන්න පරිසරයක තමන් නොදන්නව කෙනෙක් ඔය හැඩ ගැහිම කොහොමද කියලා අහන්න මිනිෂයියාගේ. කක්ටි චූස්තුල කක්ද ප්‍රියකල තියාද බයිතුන්නේ ස්ත්‍රානෝ අබ්සොලියුට් නි බයවස්. අර අර යාට එයාපෝට් එකෙන් එළියට ඇවිල්ලා පය තියපුව ගමන් හිතුවනලු ඇයි මම මෙච්චර ගාන මේ හිටියේ මම මගේ රටට මම ගෙදරවන් හැංගීම මං ගෙදරව කියන හැංගීම තමයි තේරුණේ කියලා කිසිම දෙයක් ඔයා විශ්වාස කරන්න කන්න කැමති කරවල මඤ්ඤොක්ක යන්න කැමති මයියංගනේ පොළොන්නරුව අනුරාධපුර වෙන මිනිස්සු වගේ ඒසී අරෝ මේව ඉල්ලන්නේ හරි පුදුමයි ඒක ජීවිතේ ඒක ලබන බලන්න ඕන ඒ කියන්නේ දැන් සුද්ධියක් කිව්වම හැමෝම හිතනවා මෙයාට සෑහෙන වියදමක් ගෙදර ඒසි දැන් ඔයාටම පේනවනේ මෙතන තත්ත්වේ වාහනේවත් ඒසි දාන්නේ නැහැ වීදුරු අරගෙන තමයි යන්නේ දැන් අය අසනීප තත්ත්වවල මොන වගේ ස්ටේජ් එකේද ඉන්නේ දැන් වකුගඩු තාම මගේ මෙහෙමයි මට යූරින් පිට වෙන්නේ නැහැ මම සතියට දෙපාරක් ඩයලයිසිස් කරනවා හැබැයි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ලංකාවේ තියෙන මෙඩිකල් සිටුේෂන් එකත් එක්ක මට ට්‍රාන්ස්ප්ලැන්ට් එකට යන්න බෑ එක දෙක ට්‍රාන්ස්ප්ලැන්ට් එකට යන්න ලක්ෂ 100ක් විතර මුදලක් ඕන වෙනවා. එතකොට මෙයා කැමති නැහැ අපි මේ ඉන්න සිටුේෂන් එකෙන් දැන් මම දවසට පැය 15ක් විතර වැඩ කරනවා වකුගඩු රෝගියෙක් කියලා මට ෆීල් වෙන්නේ නැහැ. මං කරන්න ඕන දේවල් උදේ පාන්දර නැගිට්ටම හවස වෙනකම්ම ටෙලිෆෝන් කෝල් 500ක්ද ඒ වගේ ගොඩක් දේවල් කරනවා. තනියම මං ඇවිදලා මගේ වැඩ ටික කරගන්නවා. එතකොට වකුගඩු රෝගියෙක් කියන්නේ අඳ උඩ රෙස් කරන්න ඕන කෙනෙක්. එහෙම නැතුව මම ඒ දේවල් කරන නිසා මෙයා කැමති නැහැ මේ ඉන්න ස්ටේජ් එකෙන් පහළට යන්න. හැබැයි මම ක්‍රොනිකල් කිඩ්නි ඩිසීස් එක තියෙන patient කෙනෙක්. මගේ ඇඟ ඇතුලේ මම බොන වතුර සියලු දේ ඉතුරු වෙනවා. එතකොට ඒක සතියේ දෙපාරක් ඩයලයිසිස් කරලා තමයි අයින් කරන්නේ. මම හොදි ටිකක් කෑවත්, බත් ටිකක් කෑවත් ඔක්කොම ඇඟේ ඉතුරු වෙනවා. එතකොට යූරින් පිට වෙන්නේ නැති එක විතරයි මට තියෙන දැනට තියෙන ප්‍රශ්නේ. අනිත් පැති වලින් අපි ගොඩාක් දේවල් වලින් improve වෙලා තියෙනවා. දැන් කකුල කපන්න සිද්ධ වෙච්ච වෙලේ දැනෙච්ච හැඟීම විස්තර කරන්න බැරි වේ. මෙහෙමයි කකුල හෝ අත කැපුවා කියන්නේ සම්පූර්ණම වැටෙනවා. ඒක මොන මිනිහටත් පොදුයි. හැබැයි මගේ කකුල කපලා ඇඳ උඩ ඉන්නකොට ඩොක්ටර්ස් ඇවිල්ලා මේ හදන කකුලට මෙෂර්මන්ට් ගත්තා. එන්න මෙයා නැත්තම් මටත් වෙන්නේ කකුල කපලා ගෙදර ඇවිල්ලා ක්ලචර්ස් වලින් ඇවිදලා පස්සේ කකුලක් දාලා හුරු වෙන්න. මම එක දවසක් ක්ලචර්ස් වලින් ඇවිදලා නැහැ. ආයි මෙයාට පින් සිද්ධ වෙන්නේ. මං ඇඳ උඩ කකුල කපලා ඉන්නකොට මෙයා මේවා හොයලා ඒ ඩොක්ටර්ව ගෙනල්ලා මගේ ඇඳ උඩ ඉඳලා මෙෂර්මන්ට් ගත්තා. මං ඇඳෙන් බිමට බහිනකොට මෙයා ෆිසියෝതെරපි වීඩියෝස් බලලා කරලා මට කියලා කරවලා එක දවසක් මං ක්ලචර්ස් එකකින් ඇවිද්දේ නැහැ. මේ කකුල දාලාම තමයි ඇවිද්දේ. මං හිතනවා අන්නේ ඒ ඒ යා කරපු දේ මගේ ජීවිතේ තම අවුරුද්දක් දෙකක් ක්ලචර්ස් වලින් ඇවිදින මේ සියලු දේ අඩු කර. ඒතර මෙයාට ඒ ඒ පින ඒ මේක යන්න ඕනේ. මෙයා නිසා තමයි මේ විදියට. හැබැයි ඉතින් කකුල කපු වෙලාවේ අපි දෙන්නම වැටුණා. මං ඇඳ උඩ බලන් ඉන්නවා. මෙයා මල් ළඟ වාඩිලා මගේ වැඩ කරලා. කරන්න කෙනෙක් නැහැ. ආදායමක් නැහැ. අම්මලා තාත්තලා ඒ වෙලාවේ අපිට හැමදේම මේ සල්ලි දුන්නා. ඒ වුණාට අර ඒ හැඟීම කියන්නේ මම කොහොම වෙයිද? මේකේ නැගිටින්නේ කවදද? නැගිටලා මම යමක් කරන්නේ කවදද? ඒ වගේ සෑහෙන ප්‍රශ්න එක්ක වැටුණා. හැබැයි එතෙන්දින් මතක් කරන්න ඕනේ අපිට ගොඩාක් බ්‍රීතින් එක්සර්සයිසස් ඊළඟට ආනාපාන සති භාවනාව ඔය ප්‍රාණයාම කියලා තියෙනවා ඉන්දියාවේ අන්නේ දේවල් කරා අපිට ඕන ප්‍රශ්නකින් නැගිටින්න පුළුවන්. ඉතින් මගේ දිහා බැලුවොත් කට්ටියට මොකද මම මැරෙන්න ගිහිල්ලා තුන් පාරක් නැගිටපු මිනිස්සේ මම දෙපාරක් ඇත්තටම මම බිම වැටිලා මල මුත්‍රා ගිහිල්ලා ඒ තරමටම මම මැරෙන්නම ගියා. ඒත් අර අපි මට තියෙන ඒ වෙලාවේ ආපු හැඟීම තමයි මට මොනාරි වුණා මෙයා මේ රටේ අතරමං වෙලා කොහොමද එයා එතනින් ගොඩ එන්නේ. ඉතින් ඒ හැඟීම මට දුන්න ආපහු ජීවත් වෙන්න ඒ ඔක්කොටම ඉතින් ශ්වේතාගේ ශ්වේතා නැත්තම් මං කියලා කෙනෙක් අද නැහැ.
ඒක තමයි තින් ගැහණියකගේ බිරිඳකගේ ශක්තිය තමයි ශක්තිය නේ ඒ ශක්තියට කලනහක්ක් නැහැ මිනිස්සේ දැන් දියවැඩිය තත්ත්වය කොහොමද දියවැඩියා තත්ත්වය මට අවුරුදු 6කට කලින් මම මේ කකුල කපල ඇඳ උඩ ඉන්නකොට බීපු කසායකින් සනීප වුණා නිට්ටාවට සනීප වුණා මේක විශ්වාස නොකරන ඕන කෙනෙක් ඉන්නවනම් මගේ රිපෝට් සියලු දේ තියෙනවා මං අද අවුරුදු 6කින් පැනඩෝල් පෙත්තක්වත් දියවැඩියා වෙනුවෙන් බීලා නැහැ එතකොට මං ඒ බීපු කසායෙන් මට නිට්ටාවට සනීප වුණා මං හිතනවා මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක එතන ඇඳ උඩ කකුල කපල වකුගඩු දෙකම වැඩ කරන්න නැතුව ඇස් දෙකම නොපෙනී හිටපු මට ආයි නැගිටලා ඇවිදලා මේ තත්ත්වයට අද එන්න ජීවිතේ දුන්න තෑග්ග තමයි අර දියවැඩියාව නිට්ටාවට සනීප වෙන්න බීපු කසාය. දැන් දියවැඩියාව නැහැ. දියවැඩියාව ෆ්‍රී අවුරුදු 6ක්. අපිව බලාගෙන ඉන්න අයට මොකද කියන්න තියෙන්නේ? දැන් මෙහෙම වැටෙනවා මං හිතන්නේ මේ ආදායම් මාර්ගයක් නැහැ මේ හැම දෙයක් එක්කම අපි කොහොමද නැගිටින්න ඕනේ? මෙහෙමයි කකුල කපල ඇඳ උඩ ඉන්නකොට අපි කල්පනා කරපු දේවල් එක බැලුවම ගිය දේ ගියානේ ආයි ඒක වෙනස් කරන්න ඔයාටත් බෑ මටත් බෑ හැබැයි අපි අද උත්සාහ අරගෙන ඉස්සරහා වෙනස් කරගන්න තමන් කරන හොඳ කරනෝ නම් මේ ලෝකෙන් ඔයාට රිටර්න් හොඳ තමයි එන්නේ ඒතර අපි දෙන්න නැගිට්ටේ ඇත්තටම මේකේ අවුරුදු 8ක් තිස්සේ අපි කිසිම මිනිහෙකුට වැරදක් කරන්න කිසි කෙනෙකුට ඇත්තටම හිත නොරිද්ද ඉන්න උත්සාහ කරනවා පස්පව් ටික නොකර ඉන්න උත්සාහ කරන බොරු නොකිය දැන් කාටවත් මුකුත්ම කියන්නේ නැතුව කිසි කෙනෙකුගේ දෙයක් හොයන්නේ නැතුව අන්නේ තන ඊළඟට අපිට ඉස්සරහා වෙනස් කරගන්න පුළුවන් මේ 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 මොහොත විතරයි ඔයාටයි මටයි දෙන්නටම තියෙන්නේ මෙන්න මේ මොහොත සතුටින් ගත කරනවා නම් ජීවිතේ ඉස්සරහා වෙනස් කරගන්න පුළුවන් ඒකෙත් ඉතින් මාර වැඩක් කරන්න ඕනේ නැහැ පොඩි අර පොඩි දෙයයි වෙනස් කරගන්න ඕනේ අපේ ඇතුලෙන් ඒක අපි වෙනස් කරගන්න ඕනේ ඊට පස්සේ ඉතින් ජීවිතේ හොඳම පැත්තට තමයි යන්නේ. මම හිතන්නේ ඒ කියපු වචන ටිකේ සැහැණ දේවල් ටිකක් තිබ්බනේ. අනුන් ගැන හොයන්නේ මම දැන් ගොඩක් කලකට කරන්නේ. ඉතින් නේ දල්ලපු ගෙදර ගැන තමයි හොයන්නේ මේ ගෙදර මොන ප්‍රශ්න තිබ්බා. එහෙම දේවල් තියෙන. ඉතින් අපි අද ආවේ එච්චර හොඳ දවසක නෙමෙයි. හොඳටම වැස්ස. වැස්සත් එක්ක තමයි ආවේ. ගෙදර ඉස්සරහා හොඳටම යට වෙලා මාරුවෙන් තමයි අපි වීඩියෝ පටේ මේ විදිහට ගත කරේ. නැවත හම්බෙලා කතා කරමු. මොකද වැස්සත් අරගෙන නැවතත් අපිට යන්න වෙන නිසා මං කැමති සේතම මොන හරි කියනවනම් සිංහලේ ශ්වේතා කියන්නකෝ ආදරය ගැන මොකද්ද කියන්න තියෙන්නේ මේ කරපු කැපකිරීම ගැන මොකද්ද කියන්න තියෙන්නේ මිනිස් දෙකක් ආදරය я не думаю что я что-то какой-то подвиг совершаю я живу свою жизнь в которой мне комфортно и делаю то что считаю нужным එයාට ජීවිතේ එයා හිතන්නේලු එයා මහා ලොකු දෙයක් කරා කියලා. අර තමන් කියපු වචනේ දිගටම කන්ටිනියු කරගෙන තමන් ජීවිතේ මේ පොඩි දෙයල්ලු කරන්නේ. දීපු පොරොන්දු රැක්කනේ. කියන කාන්තාවන්ට කවදාවත් තනි වෙයි කියලා හිතෙන්නේ නැද්ද සේතා? තිනි දුමල් කක්දානි බුත් අස්ථානි සද්නා. මොකද එයාගේ තීරණේ. А вы думали когда-то, что у вас умрет там кто-то ваш близкий. Это такой странный вопрос, и я не думаю о чем-то плохом вообще. И вообще даже не задумываюсь об этом. Кисима нарака деяк гэнэ я хитан нэлу мэн дживат тэн. Мама киэпу вачана тикама тамай репит ту нэ. Я живу в этом моменте, я не думаю, что будет там. Мэ мохота витарак гэнэлу я хитан нэ. පස්සේ මොකද්ද වෙන්නේ කියලා හිතන්නේලු මේ මොහොතේ යාට සතුටින් ඉන්න තමයි යාගේ උත්සාහය. මංෂේ කොයි වෙලාවත් ආයිමත් රුසියාවට යන්න දෙන්නත් එක්කම එහෙම සැලසුමක් තිබ්බේ නැද්ද? දැන් මොනවාද මේ අනාගත සැලසුම එහෙම? එයාගේ ඊළඟ අවුරුද්දේ પાස්පෝර්ට් එක ඉවර වෙනවා. ඒක ඉවරුනොත් නැෂනලිටි එක නැති වෙනවා. ඒ යන්නෙත් නැහැ. මම දැන් මේ කල්පනා කරලා try කරන කොහොමද යවන්නේ කියලා. මොන මාව සනීප කරගන්න එක තමයි යාගේ ඔළුවේ තියෙන එකම දේ. ඒක වෙනුවෙන්ම තමයි වැඩ කරන්නේ. රුසියාවට ගියත් අපිට ඒ කියන්නේ අර ලංකාවේ අපිට බත් විකුණන්න පුළුවන් වුණාට ඒක රුසියාවේ ගියනල ඒක කරන්න බෑ. එයාට විතරක් රස්සාවක් කරන්න වෙනවා. අන්තික තමයි කළු සුදු. දැන් මෙහෙදි කවුරුත් මෙයාට අත නොතිව්වට එහෙදි යාට ගෑනු කෙනෙක් විදිහට මාව බලන්න අමාරු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වුණත් හිතනවා මේ සුදු යෝ මෙච්චර ඉන්නකොට මෙයා මේ කළු මිනිහෙක් බඳලා ඒ ප්‍රශ්නේ කොහොමදක් තියෙනවා. ඒක ඉතින් අර හොඳ මිනිස්සු හිටියත් නරක මිනිස්සු අතරින් ඒක එනවා. ඒතකොට එයාට අමාරුයි. මාව එහෙ ප්‍රොටෙක්ට් කරන්න. හැබැයි මට මෙයාව මෙහෙ බලන්න මේක අපේ රටනේ. ඒතර මෙයාට වීසා එක තියෙනවා, සියලු දේ තියෙනවා. අර එහෙදි බලනවා මේක ෆික්ස් මැරේජ් එකක්ද? ඒ වගේ ගොඩක් දේවල් එහෙදි. ඒත් අපි යනවා නම් ඒත් සල්ලි අරන් යන්න ඕනේ. මොකද මගේ ඩයලයිස් එකට සතියට
යන මුදල කොහොමත් අපි අතේ තියෙන්න ඕන. එයාට රස්සාවක් කරලා ඒක කරන්න බෑ. හැබැයි මට නැෂනලිටි එක හම්බුනොත් ඒව ඔක්කොම ෆ්‍රී. නැෂනලිටි එක හම්බෙන්න ගිහිල්ලා අපි අවුරුද්දක් එහෙ එකට ජීවත් වෙනවා. ඒක අමාරුයි. ඒක අමාරුයි කියන්නේ සල්ලි නැතුව ඒක කරන්න අමාරුයි. මම හොඳට හිටියා නම් අපිට පුළුවන් ඒක කරන්න. අපි මෙහෙ මෙරි කරලා සෙ ડોකියුමන්ට්ස් ඔක්කොම දීලා තියෙන්නේ. බට් ඕක තමයි සිටුේෂන්. කවුරු හරි ව්‍යාපාරයකට වගේ අත දෙනවා නම් කැමතියි නේ? එහෙමද? අපි දෙන්නා කිසිම කෙනෙක්ගෙන් දැන් අවුරුදු 7ක් පාරේ බත් කුණ තියෙන නිසා ඉල්ලපු අවස්ථා තියෙනවා මට සර්ජරි කරපු අවස්ථා වල මට මිනිස්සු මට තරම් මිනිස්සු උදව් කළ නැති කාටවත් මට හොඳට ඕම උදව් කරා. ඒ උදව් නැත්තම් මට අද මේ විදිහට ජීවත් වෙන්න බෑ. ඉතින් අපි කොහොම හරි මේක නවත්තන්න බෑනේ මට. මට වෙනා තියෙන්නේ සතියේ 45,000 හොයන්න ඕනි ජීවත් වෙන්න. ජීවිතේ ජීවත් වෙන්න. මැරෙන්න නැතුව. ඒතර මම මේකෙන් දෙකක් කරේ නැතුව හිටියොත් තුන්වෙනි දවස කරන්න ඕනේ නැහැ. කකුල දිගේ වතුර පිරෙන පෙනහල්ලට වතුර ඇවිල්ලා මැරෙනවා. ඉතින් ඒක දැනගෙන තමයි මම ජීවත් වෙන්නේ. ඒ නිසා මම ලොකු දේවල් මේව කරන්නේ නැහැ. කවුරු හරි අපිට මොන හරි කරන්න තියෙනවා නම් කෙනෙක් අපිට උදව් කරනවා නම් අපි ඒක මේව මේ එපා කියන්නේත් නැහැ. ඉතින් එහෙම ඉල්ලන්න හොඳ නැති නිසා තමයි අපි දෙන්න පාර්ට් බැහැලා මේ වැඩේ අවුරුදු 7ක් මේ විදිහට කරගෙන යන්නේ. මේ අවුරුද්දේ වෙන මොනවාද අලුත් සැලසු? මේ අවුරුද්දේ ඔයාට අර මම කියපු මම සනීප වෙච්ච කසායයක හැමෝටම දීලා ලංකාවේ එක දියවැඩියාව තියෙන කෙනෙක් හරි සනීප කරන එක තමයි මට තියෙන එකම දේ. අපිට වෙච්ච හොඳ අනිත් අයත් එක බෙදා ගන්න. ඒක තමයි plan කරගෙන ඉන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි. කෙටි දැනුම් දීමකට හරිනංගි එන්න අපි කතා කරමු කියලා කිව්වා. බොහොම ස්තුතියි. මම දන්නවා වැඩ ගොඩක ඉන්න වෙලාවක් මේක. ජීවිතෙත් එක්ක මාර විදිහට පොරබදින වෙලාවක් මේක. අපිට ඒ වටිනා ජීවිතේ ඔබේ කාලයෙන් ඔබ දෙපළගේ කාලයෙන් පොඩි වෙලාවක් වෙන කරා බොහොම ස්තුතියි. අපි නැවත හම්බෙලා කතා කරමු. බොහොම ස්තුතියි මනිෂයි. මම සුව ප්‍රාර්ථනා කරනවා දෙන්නටම හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you very much. ඔයාට මේ ගංවතුර අස්සේ පාරවල් වල වෙන තැන් වල ගිහිල්ලා ඇවිල්ලා මේ වැඩේ කරන්න ආවට අපි ගැන කිව්වට බොහොම ස්තුතියි. මේකෙන් කෙනෙකුට ජීවිතේට පාඩමක් වෙනවනම් ඒක තමයි අපිට අවශ්‍ය. Thank you very much. ඔයාට. Thanks.